සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ අද ඇත්තටම සුබම 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 සුබ දවසක් අලු බදාලා දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා කොහොමද මේක සුබම සුබම සුබ සුබම සුබ දවසක් වෙන්නේ කියලා බලාපොරොත්තු වෙන දවසක් මේ බලාපොරොත්තුවේ කාල පරිච්ඡේදයකටයි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ අපි දැන් මේ ඇතුල් වෙන්නේ. ඇත්තරම සමහර වෙලාවට අපිට හිතෙන්නට පුළුවන් නත්තල සැමරීම ගොඩක් වැදගත්. මේ අපේ පල්ලිය මංගල්‍යයන් සැමරීම ගොඩක් වැදගත්. මොකද මේ හැම උත්සවයකටම කොඩි ගස් උස්ස ගන්නට පුළුවන් පීදි සරසන්නට පුළුවන් දැන් මේ උකුම තියෙද්දී වාස්කුව කියන එකට ඇතුල් වෙද්දී චතාරික කාලයට ඇතුල් වෙද්දී මෙන්න මිනිස්යාට වෙනත් ආකාර සතුටක් සරසිලි මොනවත් නැහැ ලොකුවට සාදයන් එකක්වත් නැහැ නමුත් ජීවිත පරිවර්තනය ජීවිත වෙනසක් නව උදානයක් මෙන්න මේ අත්දැකීම ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ හරි සුන්දරයි අඩුම ගානේ අවුරුද්දට සැරයක් දින 40ක් අපිට තියෙනවා නැවත වතාවක් මේ ලෝකයා දිස බලාගෙන බලාගෙන හිටපු අපිට අපි වෙතට ඇතුල් වෙන්න අපි තුලට ඇතුල් වෙලා අපි දිහා බලන්න මේක හරි අමාරුයි එළියේ ඉන්න අයව බලන්න හරි ලේසි මිනිසුන්ව බලන්න ගස්කොළන් බලන්න සබහාදාම බලන්න හරි ලේසි අම්මේ තාත්තේ පුතේ දුවේ නමුත් මාව මාතුලට ඇවිල්ලා බලපු ගාම්ම මාව මට පේන්න පටන් ගන්නවා මාව මට පේන්න පටන් ගන්නකොට මට පුංචි ප්‍රශ්නයක් ඇති වෙනවා මාව ඒ විදිහට මට පිළිගන්න පුළුවන්ද මම්මේ පුළුවතරට ආපු කාරණාව මොකක්ද මොකක් සඳහාද මං ආවේ මොකක්ද මගේ මේ පුළුවට පුළුවතරට පැමිණීමට හේතුව එතනදී අම්මේ තාත්තේ පුතේ දුවේ ප්‍රශ්නයක් ඇති වෙනවා දේව සරස්මයි මගේ ජීවිතයයි මේ දෙක එකට මුසු වෙනවද කියලා මේ දෙක එකට මුසු වෙන්නේ නැති තැනට අපි කියනවා පාපේ කියලා ඒ තන් දෙකේම විරසක වීමට අපි කියනවා පාපේ කියලා. එනිසා මේ පාපේ කියන දේ දැකලා දැනිලා ඒක තුලට ගිහිල්ලා ඒක අවබෝධ කරගෙන මනස්ථාපනය වෙලා සිත් හැරිලා අලුතෙන් ආය ජීවිතේ පටන් ගන්න කාලේ තමයි මේ බලාපොරොත්තු වේ චතාරික කාලය. එනිසා දරම් මේ තාත්තේ පුතේ දුවේ අද අලුතවරන්නේ ඒ නිසා තමයි දූවිල්ලෙන් සදුණු මිනිසයා නැවත වතාවක් දූවිල්ලට පත්වනු ලැබුවත් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම තුළ ඔබට මට සදාකාලික ජීවිතයක් තියෙනවායි කියන සංකේතයක් තුළ අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙනම් ඔබට මට මේ දින 40ක ඥානකාන්තයක අවශ්‍යතාවය තියෙනවා දින 40ක් තිස්සේ අපි ගැඹුරු ගමනකට ගිහිල්ලා අපි සෝදිසි කරලා බලමු ඔබේ මගේ ජීවිතේ අත්හැරීම කියන්නේ මොකද්ද මොනවද ඔබට මට අත්හරින්න පුළුවන් මොනවද එහෙනම් මේ අත්හැරීමේ අවශ්‍යතාවයක් තියෙනවද මොනවද අත්හරින්නට යන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ මවත්වය මම කියන පුද්ගලයාව මේ මොහොතේදී ඉස්මතු කරන්න ඉස්මතු කරන්න දෙවියන් කියන මහා දේවිකත්වය අතහැරෙනවා දෙවියන් කියන කෙනාව අල්ලගත්ත ගමම්ම මගේ ජීවිතයට ඇතුල් කරලා මගේ දුර්වලකම් නැති කරලා අඩුපාඩුකම් නැති කරලා මනස්ථාපනයකින් අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙනවා එනම ප්‍රාර්ථනා කරනවා අදින් පටන් ගන්න මේ ලස්සන කාල පරිච්ඡේදය තුළ මනස්ථාපනය සිත් හැරීම තුළ අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබටත් වාසනාව දේව ආශිර්වාදය ලැබේවා කියලා ඔබ සියලු දෙනාටම ජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා ආමෙන්